බුදුහාමුදුරු දේශනා කරේ මිත්‍යාදෘෂ්ටියයි මාන්‍යයි කියන එකම චිතවිතී පිහිටන්න ෑලු. ක එකම සිතක පිහිටන්න නහට හේතුව තමයි ඒ දෙක්කටම එක නෙකට සමානයි. නොදෙවෙනි වෙන්න සිද්ික තියෙන්නේ. එක වෙලාක න බව එක වෙලාකට මිත්‍ය දෘෂ්ටිය බවත්වන පුොල එ තරම් බලවත්තයක් කෙස් තරමිය. තුර ගුඩා කෙලාවට කියන දයහන්නෑ ආං ඒ වගේ අය. එනිිසා. පිවතුනි මිනිමේ කියන්නදී අහන කෙනගේ ප්‍රඥාව වැඩෙනව කල කිව අන්නේකයි. හු කියන දහනකොට ඔහු තමන්ගේ තියනෙ වැරදි හදාගන්නවා අඩුපාඩුකන්්ටික හදාගන්නවා. ඒවන් නිවැරදි කරගෙන ඔහු ඒ තමන් යන්ඩ බලාපොරොත්තුවෙන මාර්ගයට තමන් පින්වතුනි ගමන් කරනවා. ඉංසා පංවතුනි මිනිමී කාරනාව තාම වැදගත් කරුණ. අපේ මේ ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටමත් මේ කරුණ අතිශම වැදගත් කරුණ. බදුරජාණන් වහන්සේ පිළිබඳවේ ශදධහාව උපදව ගන්න. භාගවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව ශ්‍රද්ධාවක් ඇතිකර ගඩ. ඒ මනාකොටේ කරුණුකාරණ ඔබ ඔබේ ජීවිතය තුළ පිළිපැත්්දොත් පිහතුන. ඔබටඒකාන්තේම මේ සසර කතරින් එතරවෙන්නට පොළුව. දිින් පතා නවත්තම ධර්ම දේශනා ශ්‍රමණල කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ යබ් නෑලිකාව දැන්ම සස්ක්‍රයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනාால் ජ බ නාලිකාබුසේ ප්‍රචාරය වන මෙම සමුදුර ධර්මාණු ශාසන වෙනුවෙන් පින් පර දායිකත්වයගෙන කටයතු කළේ ප්‍රංශීපදිංචි නිමල් හේවාගේ මහත්මා සහ, මල්ලිකා හේවාගේ මහත්මයන, පින්වද්‍යපලයි එම්ම පින්වද්‍යපලගේ ප්‍රධාන අරමුඩ වන්නේ ප්‍රංශේ පදිංචි, ඔලීවියයා හේවාගේ සිංහිිති දියණියගේ ජුනිමස විසි හයිවන දිනට ජෙදන්නා වූ උපන්තිනයට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද පිණිස වස්සාන ධර්මදේශනා යුටයුබ් නාලි ෝස්සේ ධර්මදානම්පින් කමක්සිදකිරීමයි. අද දීේශකයණන් වහන්සේ අතිපූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තහා චක්කවාලිසු අත්්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සක්ක මොක්හෙදන් දම්ම සවෙන කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවනෙ කාලු අයංබදන්තා නමුෝටස්සෙ භගවතු අරහතු සබ්බදම්මී සුුවපපටි හතඥානචාරස්සෙ දස බලෙ දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ. සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ දම්මරාජස්සෙ දම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මී සුුවපටි හතඥානෙ චාරස්සෙ දසෙ බල්ලෙ දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුනෝ, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසෙ බලෙ දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ. ධම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්සේ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනාකරන මේ වෙලාවේ. මාගේ මොවින් වැරදි වචනයක් පිටි නොබේවා, මිති්‍යාදුෘෂ්ඨික වචනයක් පිටි නොබේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා, උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ, සතතිමෝ බුද්ධ වච්චනය, භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගීම ධරමය අවබෝධ කරගෙන. තුම් චතුරාර්ය සත්‍ය ධර්මී ම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධෝ සාදෝ සද් ධර්මශ්‍රාවක කාරුණික කුණගරුක පිින්වත්න අද දවසීදී පින්වත් හැම දෙනාමවිවෙලාවී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්, ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ, සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින්, ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මදේශනාව සඳහා ඉතාම වැදගත් කරුණක් දේශනාවට මාතෘකාව හැටියට තෝරා ගත්තා. දවසත් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ භවනට ගිහිල්ල ඒ ආලවක යක්ෂ්‍යාව දමනය කළා. ව බුදුරජාණන් වහන්සේගිින් ප්‍රශ්න ටිකක් කහනවා. ඔය ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් කහනවා කතන්සු ලබතේ ප්ඥන් ස්වාමීින් ප්‍රඥාව ලබාගන්න කොහොමද. බුදුරජාණන් වහන්සේ ලබාදන පිළිතුරමකක්ද සද්ධහානෝ අරහතන් දම්මන් නි්භාන පත්තියා සුස්සූතා ලබතේ ප්ඥං අප මත්තෝ විචක්කන පිත් ඉතාම් වැදගත් කරුණක් බුදුරජාණන් වහන්සේ මිනි මෙතනද ස්මතු කරනවා. භාග්‍යවතුරන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ ප්‍රඥාව ලබා ගන්නේ. සබද්ධහානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තියා. මේ නිර්වානයට ප්‍රාප්තවෙච්ච උත්තමයන් වහන්සේලා පිල්ලිබඳව ශ්‍රද්ධාව මිහයවලා. ඒ වස පිළිබඳව සුස්සුතං සුස්සු තා ලබතේ ප්ඥා. එතරදි කියනවා ඒ උත්තමයන් වහන්සේලා පිළිබඳව ශද්ධහව පිහිටුුවල ඔවුන් කරෙහි හික්මිදුවන. අන්නේ හික්මින කෙනාට පිඟත්ති කියනවා ප්‍රඥාව ලැබෙනවා. ඒර පිතුන අතිශය වැදගත් කරුණ. තේසකුණ ජාතකයේදී පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ ප්‍රඥාව ලබාගන්න කියලා. තේසකුණ ජාතිකයේ විශේෂයෙන්ම කියනවා යම් කිසි කෙනෙක් කියනදේ අහන්න නැත්තං ඒ කියනදේ අහන්නේ නැති කෙනාට ප්‍රඥ්ඥාව ලැබෙන්නේ නෑ කියලා. එමනම් ප්‍රඥාව ලබාගණ්ඩ තියන එකම ක්‍රමවේදය තමයි? කියන ද අහානික. මෙන මේ කාරණාව පිංවතුන මංහිතනවා නිවන්දකින්න සසරින් එතරවෙන වීරය වඩන ඔබා පැහැම දෙනාටම ඉතාම වැදගත් ධර්ම කරුණ කියලා. පින්වත්නී අපි කාපිලිබඳවදමී සද්ධාව පිහිටුවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පළවිනියට කියලදිී නාන්නේ කාරණාව. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පිහිටුවන්නට ඕන භාග්‍ය උතුන් වහන්සේ පිළිබඳව. එන් නිර්වාණයට ප්‍රාප්තවෙච්ච රහතන් වහන්සේලා පිළිබඳ අපි ශ්‍රද්ධාව පිහිටුවන්නට ඕන. එකනි පින්වතුර මේ ශසනී යම්කිසි කෙනෙකුට නිවන් දකින්නට ඕන නං ඒ නිවන්දකින ශ්‍රාවකයා තුළ පළමුුවෙන්ම දියුණු කරගත යුතු ධර්මකාරණාව තමයි ශ්‍රද්ධාව. පලවිනිම සුදුසුකම තමයි ශ්‍රද්ධාවක ශ්‍රද්ධාව කියන සුදුසුකමක් වගේක. ඒකන පින්වත්න සහම්පති මහාබ්‍රහ්ම රාජ්‍යයා භාගයුතු වහන්සේට ධර්මදේශනා කරන්න ආරාධනා කරන කොට. හමපති මහා ්‍රහ්ම ජ ාගතරන්කි වීමමක්ද. බමන මම මෙ නිර්වාණය කෙන දොර විවර කර ඉවරයි. අපාරු උතාතයේ සං අමතස්ස දවාරා. මෙ නිවන් දොර විවර කර ඉවරයි. ඕකින් ඇතුල්වෙන්න පුළුවන් කාටද සද්ධාවතින සද්ධාවන්තයට විතරයි. නාරාධනා කරනවා ඒ සද්ධාවතියන වනන් කෙනෙකුට දෙසවන් යොමු කරන්න කියලා. ඒයේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධ. තො පිගතුන මිනිමේ කාරණාව අතිශයම වැදගත් කරුණක් භාගයවුතු වහන්සේගේ මිනිමේ කාරණාව තේරුම් කරගන්න. මං කලින් මතක් කරා මේ ශ්‍රද්ධාව තමයි නිවන් දකින්න මාර්ගයේ දියුණුකරගතයුතු මෝලිකම කාරණාව කියලා. බදුරජාණන් වහන්සේ මේ කාරණාව සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ ගිෙනුත් තහනවා. සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ මේ ආපන සූත්‍රයේදී ඒ කාරණාව භාගතු වහසේ නගන ප්‍රශ්නයට පිළිතුර කෙඩිඩි දෙෙනවා. භාගතු වහන්සේ යහනවා සාරිපුත්ත මේ මගේ සාසයඉන්න ශ්‍රාවකයාට තතාගතිාණන් වහන්සේ පිළිබඳ ඒ කාන්ත ගත වූූ ප තිවනම් අබිප් පසන්නුව කියලයි කියල තියන්නේ ඒ කාන්ත ගත වූ පැහැදීමක් තියෙනව නම් ඒ පැහැදීම තියන ඒ ස්ත්‍රාවකයාට තතාගතියාණන් වහන්සේ පිළිබඳව හෝ තතාගතියාණන් වහන්සේගේ ශාසනී පිළිබඳව කංකීයවා විචිකිච්චේයවා සැකයක් හෝ විච්චිිච්චාවක්හර තියනවද කියලා හනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒකාන්ත ගත පැහැදීමක් තියෙන කෙනෙකොට. මොකද මේ ඒ කාන්ත ගත පැහැදීම කියන්නේ. දෙබිඩි අදහසක් නේ සිතුවිලි දෙකක් නේ දැන් සමහරදිනක් බුදුරජාණන් වහන්සේ ගුණ ගැ හිතනොටත් එෙම. ධර්මය තිබෙන කරුණ පිළිබඳව දන්නවා මෙහිම ධර්මය තියරම කියලා. හැබැයි කියනකොට සමහරලාට බොහෝම සැකෙන් තමයි ඒ පිළිබඳව කියන්නේ. අපේ පොත්පත්තර නම් මෙහිම තියෙනව තමයි එහෙමයි සමහර කරුණු පිළිබඳව භාගතු වහන්සේ පිළිබඳව කරුණ ඉස්මත්ත කරනකට ඉස්තුර. එතකොට පින්තුනේ ඒ තුළ සැකක් ගොඩන ගෙනවා. වෙන්න පුළුවන්දයද වෙන්න බැරිදිියද. ඉස් සැකයත් එ පින්වත්නී තමන්ට ඉ සැකයත් එක්ක තමන්ට පින්වත්නී ඇති වෙනවා යම්කිසි ආකාරී නොදියුණු බව. ඉදිරට යන්න බැ කියලාට. ඉතුර බුදුරජාණන් වහන්සේ හපු ප්‍රශ්නයට සාරබුද්ධ හාමුදුර පිළිතුරු දෙෙනවා ස්වාමීනී ඔබ වහන්සේ පිළිබඳව වාමීනී ඒ කාන්ත ගත පැහැදීමක් තියෙන කෙනෙකුට. ස්වාමීනී ඔබ වහන්සේ පිළිබඳවවත් ඔබහන්සේගේ ශාසනයේ පිළිබඳවවත් සැකයක්වත් විචිකිච්චාවක්වත් ඇතිවෙන්නේ නෑ. සාමීනී ඒකනාට ශ්‍රද්ධව නැමැතිමේ ඉන්ද්‍රිය වැඩෙනවලු. ශ්‍රද්ධාව නැමති ඉන්ද්‍රිය ඒකනාට වැඩිෙනව. සද්ධීන්ද්‍රිය වැඩෙනවා. සද්ධාව නැමතිම ඉද්‍රිය බලවත් වනාම ඉන්ද්‍රිය මට්ටමට බලවත් වනාම ඊඟ සාරිපුත්ත හාමුදුරුව භාගිතු වහන් සසිට කියනවා සාමීණී ඒ සද්ධාව නැමති ඉන්ද්‍රිය වැඩිච්ච ඒනාට සාමීන ඊළඟට කැමති වෙනදඇත්තිනවලු ආරද්ද විරියස්ස අන්න ඒකිනාට තමයි වීරිය වැඩෙන්න්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ්‍රද්ධහාව තියන කෙනාට තමයි වීරය වැඩෙන්නේ. තුොට ශ්‍රද්ධාව තියෙන කෙනාට වීරය වැඩෙනවා කිව්වේ ඒ ශ්‍රද්ධාව නිසා වීරය වැඩෙනවා කියන එකයි. එතකොට පින්හතුන ඒ වීරියාරම්භ කරන කෙනා එතනින් ඉහා පැත්තට. මක් අකුසල්මීව ප්‍රහාණය කරන්න ඕන කුසල් උපදවගන්නට ඕන කියන මම කැමැත්ත ඔහුගේ හිත තුළ උපදිනවා. ඉමොකක් නිසාදී කැමැත්ත උපදින්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධහව පිහිටුවාගෙන කටයුතු කරපු නිසා. මම මේ අකුසල් කරන්න හොඳනේ. මම මේ කුසල් තමයි කළ යුත්ත. එතකොට සතර සම්යක් ප්‍රධානය ය වැඩන පටන් ගන්නවා. ඇතට මේෙන සතර සම්යයක් ප්‍රධානය කරොතන කෙටීම මතක්කරාට උතර ගැඹරින් සාකච්ඡා කරනවන සත්තිස් බෝධි පාක්ෂික ධර්මම ඒ කෙනා වඩන්න වීරී වඩනවා. මොනවද සතිස් බෝධි පාක්ෂික ධර්ම කියන්නේ සතර සතිපට්ටාන සතර සම්යක් ප්‍රධාන එවගේම ච බල පංච ඉන්ද්‍රිය මාදී වශයෙන් තියෙන මේ සත්තිස් බෝධිපාක්ෂක ධර්ම මේ කෙනා ඉදිරියට වඩාගෙන වඩාගෙන යනවා. එතු ඒ ආරද්ධ වීරිය වීරි ආරම්භ කරපු කෙනා ශ්‍රද්ධාවතියෙන වීරිය ආරම්භ කරපු කෙනාට තමයි ඊළඟට සතිය වැඩෙන්නේ. සතිනේපක්කමන කියල සඳහන් කළ තියෙන්නේ. එකන්නේ. නිපකෝ කියල කියන්නේ මේ විදර්ශනාඥානයට කලින් තියන ප්‍රඥාවට කියන නිපකෝ කියලා. ක නිපොකෝ කියන ප්‍රඥාවන් ඔහු කරන්නේ තමන් කරන හැම කාර්යක් පිළිබඳවම තමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. තමන් කරන හැම කාරණාවක් පිළිබඳවම තමන්ට මනා අවබෝධයක් තියෙනවා. හොඳ සිහයක් තියෙනවා. ඉපකෝ කියලකිවේක අද දවස මම මොනුවවද කරන්ඩෝන. මම ඊහඉන්දල මේ වෙන මොනවද කළේ තමන් කර පුදේවල් චිරකතම්පි චිර බාසි තම්පි කැලයි කියල තිෙන්නේ. තමන් කිය පුදේවල් තමන් කර පුදේවල් පිළිබඳ මනා අවබෝධයක් ඒකිනට ඇතිවෙනවා. ඊළඟට පින්හතුනී දැංගොය සිහිය එළඹගත්තු කෙනා ඊළඟට සමාදය වැඩිෙනවා. සමාධීන්ද්‍රිය වැඩිනවයි කෙනාට. අන්න ඒ සමාධ ඉන්ද්‍රිය වඩාගත්තු කෙනා තමයි පින්වත්නී ප්‍රඥා ඉන්දිරි දියුණු කරගන්න. අන්න එතන දේ අර සමාධීන්ද්‍රී වැඩිච්ච කෙනාට පේන පටන් ගන්නවා. අනමතක්ගෝ යම් භික්කවෙ සංසාරෝ පොබ්බාකෝටින පං්ඥායති මේ සංසාරය අනවරාග්‍රයි කෙලවරක් පේන්නේිනෑ. ඒ තරං දීර්ග කර සංසාර ගමනක ම මේ වගේ ආව. එනිසා මමම සංසාරෙන් කොහෝමහාරි එතර වෙඩ ඕන කියන දැඩි උනන්දුව ඔහුගේ හිතතුල ඇති වෙනවා. ඒ උනන්දුව ඇතිවීමත් සමඟ අන්න ඉතිරින් එහා පැත්තට භාගිතුනාාන්සේ දේශනා කරපු මාර්ගය වඩලා ඒකෙනා උතුම් වූ නිර්වාණාව බෝධියයට ප්‍රා්ත වෙනවා. කැන සීලු කෙලෙසුන් නසනවා. ඉදොට පින්ගතුති දැන්. නිවන්දකින ශ්‍රාවකයාගේ ඒ නිවන පටන්ගත්ය කොතනින්ද ්‍රද්ධාවේ. සංයුත නිකායි ආපන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙනවා. එතකොට පින්වත්න දැන් මෙන්න මේ කාරණාව මෙතනින් වඩාගෙන ඒ කිසිම කෙනෙකොට පින්වතුන මැදින් අතරමගින් පටන් අරගෙන යන්නබ. මේ ශාසනය කිසිම කෙනෙක් පින් තුන තමන්ගේ ප්‍රතිපදාව අතරමගේ මට ඔය කොට සෝනෑ මෙිනි මෙතනින් මම පටන්ගන්නවා කියලා ගියප කෙනරෙක්න්නේ. හැබේ සමහරයි සංසාරයේ හොඳට ඒ ධරමතා වඩලතිබිච්ඡාය මේ ජීවිත අදාලතරින් පටන්ගන්නවා. එකග අදාළතනින් පටන් ගන්නවා මයි කියලනෑ. අ කලින් ඒකෙනට අනිත් දේවල්ටික හොඳට වැඩිල තියෙනවා ශ්‍රද්ධාවපි හිටවාගන්න වැඩි වෙලාවක් කියන්නේ. ීරි ආරම්භ කරන්න වැඩිවෙලාවක් යන්න සමා සිහි එළඹගන්න වැඩිවෙලාවක් යන්න සමාදිය වඩාගන්න වැඩිවෙලාවක් යන්න. තට එයාට ඒ කියපු ධර්මතා වැඩිලතියෙන් නිසා කලින් වැඩිල තියෙන නිසා. පිින්වත්නී ඒකෙන ඒ ගමන ඒ විදිට ගමන් කරනවා. එතකොට පින්වත්නී මිනිමේ කාරණාව තාම වැද කරුණක් ම මේ ඔබට මතක් කරේ මේ ආපන සූතරය. ය බෝරීින් විස්තරන්න ඕන දේශනාවක් න තදමම්ම දේශනාවට එකතු කරේ කාරණාව ඒ සද්ධාව උපදවගත්තු කෙනාටම නිවන වැඩෙන විදිය පිළිබඳ පැදිලි කරන්න. එතකොට පංවත්න ඒ නිර්වාණාවබෝධයට ප්‍රාප්ත වෙන්න නම් අපට මේ සද්දහාව දියුණු කරගන්නට ඕන. එට ඒ ආරයන් වහන්සේලා පිළිබඳ භාග්‍යතු වහන්සේ පිළිබඳ සද්ධාව වැඩිලා එතනින් එහා පැත්තට කියනදී අහන කෙනාට තමයි පින්වතුන මිනිමේ ප්‍රඥාව කියන එක වැඩන්නේ. එමන අපි බුදුරජාණන් වහන්සේකි ධරමය වුනත් අපි ආන ඒ ක්‍රමයට පින්වතුනි තේරුම් කරගන්නට ඕ භාගිතුන හන්සගේ ධරමී වුණක් අන්න ඒ ක්‍රමයට අනුවම තමයි අපි වටහාගන්නට ඕන තේරුම් කරගන්නට ඕන. එක අදිශයම වැදගත් විශේෂ කරුණා. හැබැයි පිවතුනි මේ කියනදී අහන්නේ නැති කෙනාට පිතුනි මේ ප්‍රඥාව වැඩි නනෑ. ඒ අය මේ සංසාර අත්ති දීරිග කාලයක් පංවතුනි දුක් විඳෙන කෙනෙක් බව පත්වෙනවා. ොද මුදාහරණය තමයි කෝකාලික හාමුතුරු. බුදුරජාණන් වහන්සේගේි කාලි වැඩි හිටිය මෙ කෝකාලික හාමුදුරුව දවසක් කුන්වහන්සේගේ ආරාමියට අගෂ්‍රාවකයන් වහන්සේලා දෙනම වඩිනවා. ඒ වැඩපු වෙලා ව කෝකාලික හාමුදුරුවෝ ගමී පිරිසට දැනුවත් කරනවා අගෂ්‍රාවකයන් වහන්සේලා දෙනම වැඩිය කියලා. අර ගමී පිරිස පරිස්කාර ගොඩාක් අරගෙන අග්‍රෂාවකෙන් වහන්සලා දෙනම බලන්නේ ඒ ආරාමිට පැමිණිය. නමුත් දැන් අග්‍රෂාවකෙන් වහන්සල දෙනම අල්පේච්චයි උන්හන්සලම බහුබාණ්ඩික නෑ එනිසා කෝකාලික හාමුදුරු හිතුව දැන් මේ පරිස්කාරර්ටික මේ හාමුදුල දෙන දාලයා එතකොට මේකී අයිතිවාසිකම මට. ෝකාලික හමුදුර හිතපු දේවුුණේ නෑ අගෂාවකෙන්න් වහන්සල දෙනම කළමුකදද. අ සියලුම පරිස්කාර්ටි කාරගෙන නැති භික්ෂුන් වහන්සේලාට බෙදලදුන්න. පින්වත්නී ඒ වෙලා වී කෝකාලික හාමුදුරුවන්ගේ දෙන් සැලසු සාර්ථක වෙච්චි නිසා කෝකාලික හාමුදුරට කේන්තිදිග. කෝකාලික හාමුදුරුවෝ මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දැනුවත් කරනවා කොහොමොද දැනුවත් කරන්නේ තමන් වරදක් කළේ නෑ අගශ්‍රාවකයන් වහන්සල දෙනම තමයි වරදක්කරේ කියන කාරණාව පෙන්න්න. එම පෙන්වමින් තමයි කාරණාම ප්‍රකාශ කළේ. කෝකාලික හාමුදුරුවෝ භාගතුනාන්ස දෙකෙනව ස්වාමීනී අගග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බහ බාන්්ඩිකයි අල්පේච්චනයේ. ඒ විලාව කෝකාල්ලික හාමුදුරන්ට භාගිතු වහන්සේ කිනවා කෝකාලික හම කියන්න නිපා අගෂාවකෙන් වහසලේ දෙනමට එහෙම කියන්න එපා කිව්වා. නමුත් ඒත් අගගෂාව කෙන් අහසල දෙනම පිළිබඳ අර ප්‍රකාශයම කරා ස්වාමීනී අගෂාව කන්න වහන්සල දෙනම බහ බාන්්ඩිකයි. දෙවන වරත් භාග වරන්සේ වැලෙක්වා. තුවනි වරත් කෝකාලික හාමුරුවෝ කියන වාීන අගෂාව කරහසල දෙන්නම හ බාන්ඩික. භාගතුරන්ස තුන්වමනි නිලාව නිිහඳවුනා. ො තුන්වෙනි වතය ප්‍රකාශ කරා නං එක පිළිගන්න නැති බව දන්න නිසා පිළිගත් නැතුනොත් කෝකාලික හාමුදුරන්ගේ හිස හත් කඩකට පැරන බව භාගතු වහන්සේ දන්නවා. ඉන්සල් කිසිවත් කියන්නතු නිහඬවුන. ඒ වෙලාව කෝකාලි කහමුතුරු බුදුරජන් වහන්සට දොස්කකිවවා සාවාමින ඔබ වහන්සේ තේදනවගේ පැත්තෙනි ගන්න කියලා.ආං ඒ බිලාවී. එහෙම දොස් කියලා කෝකාලික හාමුදුරු නැවත පන්සලට කියා මුළු ශරීරයේ පුරාවටම ගෙඩි හටගත්තා. ඒ හටගත්තු ගෙඩි බලවත් වෙලා බලවත් වෙලා බෙලිගෙඩි තරම් විශාල වෙලා ශරීරයේ පුපුරටවා ඔය අවස්ථාවේ පිනත්න අනුකම්පා කරලා සත්පුරුෂ කල්්‍යානමිත්‍රේ කැටිට අනුකම්පා කරන්න තමන්ගේ ලඟට එනවා අනාගාමී බ්‍රහ්මීන් වහන්සේ නම. තුදු කියල බ්‍රක්්මී. ඒ බ්‍රක්්මිය කියල කියන වෙන කවුරුවත් නෙවෙයි. මේ කෝකාල්ලික හාමුදුරුව පැවිදිකරපු උපාධයයින් වහන්සේ. උන්වහන්සේ දැන් අනාගාමී විලා සුද්ධහවාස බ්‍රක්්ම ලෝකකි වැඩී. ඇවිල්ලෙතින් කරුණු පහදන උත්සාහ කරනවා. දෙකොට මහනව කෝල්ලි හාමුරුව නබ කවද. කියනවා එවෙලාවේ මම තුදුු බ්‍රක්්මිය. එතොට කෝකාලික හාමුදු රහනවා බුදු හාමුදුරු කිව්වනේද නොබ අනාගාමී කියලා. ඕ කිව්වා අනාගාමී කියන වචනේ සර්ලවතේරුම ගත්තොති න ආගාමී ඉන්නි නැ කියන ඇැතියෙන්නේ. නමුත් අනාගාමී කියනෙ එක සැබෑ මර්තයක්ක තමයිද අරාර්ථය තමයි සරලවතියෙන්නේ. හ පැතර පාතියක් තිය ොම ඉන්නන කියල කියන්නේ ආයමත්මි කාම ලෝකවල ටනාගාමීන් වහන්සේ න්නේන. එකන උප දින්නේෑ කිය නර්ථය තැන තියෙන්නේ. එකෙන්න ආගාමී අනාගාමී කියල කිවේ. දැන් කෝකාල්ලෙක හාමුදුර අර මූලි කාර්ථයාරගෙන කියනවා.ඒ බුදු හාමුදුර කිව්වනනු මනාගාමී කියලා මොකට දහනවාේ නොබ ලොකු වරදක්කරී කියලා කියවා. ප ඉත්තරම් අනුග්‍රහයක් කරන්න සත්පුරුෂයක් ළඟට ඇවිල්ලා.ඒ සත්පුරුෂයා කෙරෙහි නැමුණු හිතක් මේ කෝකාලි කාහාමුදුරට තිබුණ නැති නිසා අනුග්‍රහයක් ලබන බැරිවුුණා.ඒ හොඳ උදාහරණය. මොකද අපි කලින් දවසකත් වස්සාන දේශනා යු නාලිකාව දේශනාවක් පැවැත්ව මේ කල්්‍යාන විත්‍රිය පිළිබඳව. කල්්‍යාන මිත්‍රයෙක් කියන්නේ කවුද කල්්‍යාන මිත්‍රයක් කරෙහි නැමුණු හිතක් කල්්‍යාන සම්පවංකතා කියන වචනේ. කල්්‍යයාාන සම්පවංකතා කියල කියන්නේ කල්්‍යාන මිත්‍රයන් දෙස නැමුණු හිතක් තිීනව කියන කාරණාව පින්ත්නී මිනිම අවස්ථාව හොඳම අවස්ථාවක් කියලමං මතක්කරෙයි කෝකාලික හාමුදුරුවන්ට තවත් එක්තරා විදිී නිදහස්වීමී අවස්ථාවක් උදවනා තුදු බ්‍රහ්මය වෙල පිහිටවෙන්න. නමුත් බලන්ඩ කල්්‍යාන මිත්‍රයෙක් තමන්ග හොයාගෙනමාව උපකාරයක් කරන්න. නමුත්තර කෝකාල්ලික හාමුදුරුවන්ගේ ළඟ කල්්‍යාන සම්පවංකතාකිෙන ගුණනේ ති ච්ච නැති නිසා. ඒ කල්්‍යාන මිත්‍රයාගෙන් උපකාරයක් ලබන්න කෝකාලික හාමුදුරන්ට බැරි වුණා. එක හොුඳ අවස්ථාවක් මේ කාරණාවටහාගන්න. එනිසා පින්වතුන මේ කියනද අහනම කියන කාරණමං එකයි අර මුලින් කිව්වේ ද කෝකාලික හාමුදුරු කියන දිය හුවෙන බුදුරජන් වහන්සට විරුද් වුණන අග්‍රශාවකෙන් වහන්සේ දෙනමටත් විරුද්ද වුණ අනාගාමීන් වහන්සේ නමකටත් විරුද්ධ වනා. කෝකාලික හමුතුරට මොකදුණි. මරණයට පත්වෙලා පදුම කියන ගණනට අවීචයට ගියා. පදුම කියන ගණ පංතුන කෝකාලික හාමුදුර අවවිචයට ගියා. අති දීර්ක කාලයා පදුම කියන ගණන. තට බලන්න පිංවතුනිේ කියනදේ අහන්නේ නෑ කියන කාරණාව සසරේ වරදින්න මෙලොවත් වරදි සංසාරේත් වරදින්න ප්‍රබල කෙලිස් ධර්මිය. ගො අපි අපි දැනුමට හැම වෙලාවකම ඉඩ දෙන්න බලනවා. ධර්මමාර්ගේ යනකොටත් බොහෝ දෙනකුට වරදින තැන්තම ඔන්නුතන. එ බලන අපිළඟ තියනම ත්‍රිපිටක ධර්මය මේ අට්ට කතාව. තුර මේ ්‍රිකේ අටකතාව කියන්නේ මොකක්ද ්‍රපිටකේ කියන භාග්‍යවතුන් හසගේ මෝලි දේශාව ඒ දේශනාව විස්තරාත්මක දේශනාව තමයි අට්ටකතාව කියල කියන්නේ. තුට මේ මේ දේශනාාව දෙක්කමකරේ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේකරපු ඒ දේශනාව පලවෙනි ධර්ම සංගායනාව ද දෙකතු කලා. ලවිනි ධර්ම සංගායනාව මේ ධරමිය ඉදිරියට පවත්වාගෙනයන්නට මක පරම්පරාවක් ගොඩ නැගවා. ඒ මොක පරම්පරාවන් මේක කට්ට පාඩමින් අරගෙනාවත් දෙවිනි ධර්ම සංගායනාවට. දෙවිනි ධර්ම සංගායනාවීදීත් මේ ධරමයට යම්කිසි අකටයුත්තක් මේ ශාසනීයට වෙන බව දැනගෙන. ඒ ධර්ම සංගායනවිදී තවත් ධර්මී පිරිසුදු කර. ඊළඟට ඒ කරගෙනාව තුන් වවිෙන ධර්ම සංානාවලටෙනනක. තුංවෙනි ධරම සංගායනාව කාල පරිච්චේදේ වෙනකොට ශසනය තුළ විධ විප්ලබ ඇතිවෙලා තිබුණා. එත් තුංවිනි ධර්ම සංගායනාවෙන් පස්සෙදී මික පිරිසදු කරලා ධර්මාශක මහරයිතුමා රටවල් නමෙකටම මේ ධර්මය බිදල දුන්නා. එහි මූලිකම කාරණාව තමයි, වැදගත්ම කරුණ තමයි, මිහිදුු මහරහතන් වහන්සේ පින්වතුනනි ධර්ම අරගෙන ලංකාවට වැඩම කළින්. මීහිදු මහරහතන් වහන්සේ කියන්නේ. ඉති සාමාන්‍ය කෙනෙක් නෙමී මිහිදුු මහරහතන් වහන්සේගේ මට්ටම ගැන හිතන්න පිගතුර ජම්බුද්ධීපී ප්‍රමාණය ගැන හිතලා. යුදුන් දහදාහක් විශාල මෙන්න මේ භූමි තලයේ මේ භූමි තලයේ පින්මත්නී අධීපති වෙන්න හිටියදේ අත්හැරලයි මිහිදුු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළින්. හිවිියයි කාන්තීමම ජම්බුද්ධීපේ රජු ධර්මාශෝකරයිතුවාගේ පස්සේ. නමුත්දේ සියල්ලක් මයින් කරලා ශාසනයට ඇතුල්ලුුණ ශාසනී තුළ ඒ දියුණුව ලබලා පින්හොතුනි ආයෙමත් කිසිම දවසක පයි තබන් නැතිවෙෙනි විදිහයට මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළලා. බලන්න පින්ංහතුනනි කොච්චර කැපවීමන්ද මිහිඳු මහරහතන් වහන්සේ කළි. කවරු වවිෙනිවිිින්ද. උන්වහන්සගේ නිවනවෙෙනි වෙන්නමි. උන්වහන්සේගේ සසරවෙනි වෙන්නවි. උන්වහන්සේ ේදේවල් කරා කල උන්හන්සගේ නිවෙන තම් වැඩන්න ඕන දකුත් නෑ උවහන්ස කුසලක්ල බෙන්ත්න. නමුත් රහතන් වහන්සේලාට තියෙනවා පිත්නී මේ ශාසනී ඉදිරියට පවත්වාගෙන යන්ඩ ඕන කියන හැඟීම. අදකාල බොහෝ දෙනි. හොම රදි අර්කත්්‍යනය දනවනේ බුදුරජාණන් වහන්සේ ධරමය පහුරකට උපමා කර. භාග්‍යවතුන් වහන්සේ ධරමය පහුරකට උපමා කළේ පහුර කරතියාගෙන යන්ඩ නෙමේ පහුරෙන් එතරවෙල්න විතරයි කියලා. පංවත්නී අලගත්ධූපම සූත්‍රයේදී ඔය කරුණ අරගෙන බලන්ඩ. ඇත්තටම ඔය වාක්‍ය කියල තියෙන්නේ මොනකරුණ මූලි කරගෙනද කියලා. කොල්ලූපමංගෝ බික්කවේ දම්මන් දේශස්සාමී නිත්තර නත්තායනෝ ගහනක්තාය. මොකද අලගත්්දූපම සූත්‍රරය දේශනාකරේ භාග්‍යවතුන් වහන්සේ. එක්තරා සාති කියල භික්චුන් වහන්සේ නමක් මේ වැරදි ධරමකරුණක් විස්තර කරනවා. ධරම කරුණක් වැදදි යටටල්ලගෙන විස්තරන. බුදුජාන්හන්සේ මේ භිචුුණන්හන්සේලාට සියුම් වස්ත්‍ර කැපයි කියල් අනුමත කර. සියවම් වස්්‍ර සියුම ස් පර්ශය කැපැයිකෙල් අනුමත කරා. එතුොට කෝක් මේ සාති හාමුදරුවෝ ඔය කාරණාව වැරදිට අලගෙන සමාජයට කියාගෙන යනවා බුදුරජාණන් වහන්සේ මේ සියම් වස්ත්‍ර කැපයි කියෙල් අනුමත කර න අපට ස්ත්‍රී සැපියත් කැපැයි කියලා.ම් බුදුරජාන්හස එහහිම කරුණක් කියීවෙන. ඔය ලාවේද භග්‍යවතුන් වහන්සේ සාති භික්ෂුවගේ මේ හනවා. එතකට තම සාති භික්‍ෂුව ඒ කාරණාව කියන්න. තට ඒ වෙලාවේදී පින්වත්න අරිට්ට භික්‍ෂුව ඒ කාරණාව කියන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ මතය වෙනස් කරන්න. ුදුරජන්හසේ අලගත්්දූපම සූත්‍රයේ දේශනා කරනවා. පිත්න ඒ අලගත්දූපම සූත්‍රයේදී කියන්නේ ඒයි භාග්‍යතුරන්සේ යහනවා කොල්ලූපමංගෝ භික්කවේ දම්මන් දේශිස්සාමී නිත්තර නත්තා නෝ ගහනත්තාය. ඔය ඔත්තන්න ධර්මය කියල කිව්වෙ පෙන්ින් ඔ නමී ත්‍රපිටි කට් කකතාවට නෙමි. දැඒ අට්ටකතායි විස්තර කරලා තියෙනවා. ධර්මී කියල කිවේ ත්‍රපිට කට්ටකාවට නී. එත්තන භාග්‍යවුදුන් වහන්සේ ධර්මය කියල කිවවිම නිර්වාණ මාර්ගයට අරගෙන යනකන් තියන කුසලය පින ගැන. පින ගැන එතන කිව. එතුට දැන් නිවන්දකින ශ්‍රාවකයා පින අත්හරනවා. හැ එතන කියනවා පගේව අදම්මා අදධර්මය ගැන කවර කතාද. පගේවා අදම්මාකිවේ අධර්මය ගෙන කවර කතාද කිය එතන සඳහන් කරේපින් වතුන එතන කියන්නේ මේ කුසලය පින අත්හරින්න මම මේ බික්චුන් වහන්සේලාට කියන වන අක්කුසලේගෙන කවර කතාද. සාති හාම් දුරර අකුසල් දෙයක් නෙමේ හොඳ දෙයක් ඇැටට බාරගන්නගී ති මම මේ කුසලයත් ්‍රහත්වෙන කොට අත්හැරෙන වන අකුසලේ ගෙන කවර කතාද අන්නේ ඒ අර්ථය එතනදී භාගතුනාන්සස් මතුකර. නැත්තම් පින්ගුතුනිම ධර්මය කරේතියයාගෙනන්න කළලා අර්වත් කරරි ම ත්‍රපිටකන වහීමමනම් පිංගොත්න මේ රහතන් වහන්සේලා රහත් බාව ලබලා උන්හන්සේලා පිරිනිමන් පෑවනම් පිංගුතුන අපට මොකද ලැබිනිි. නමුතර අපි ළඟ තියෙනවා ආත්මාර්ථකාමී හැඟීම. පිගොතුන අපි අදදහිතන්න ක්‍රමය ඔබහිතන්න රහතන් වහන්සේ ය හිතුවන. උහන්සේ ලෙදා හිතුවන අනේ ධර්මය ත්‍රිපිටකය මට කටපාඩන් කරකරන්නොන්නේ. මම මගේ නිවන මම කරගත් මං ඒ ඇති කිය උන්හන්සේ නිහඬ ුනාාන. තිැ හහිම නිහ වෙච්ච බික්චුණහන්සල හිටිය. ැක පලවිනි ධර්ම සංගායනාවේදී. සගානවේද ධර්ම මීම කොටස්සවලට බෙදුව කියලා විෙන දැ සැස් ම දගන. ය සැලසුම හිල්ලා දැන් භික්ෂුන්හන්සේලාට කියල දෙෙනවා. එක්තරා භික්ෂුන් වහන්සේ නකට කාශප හරතන් වහස ප්‍රධාන භික්‍ු මහසංකරත්නග එක කියල දුන්න. නමත් දුන්වහන්සේ ඒක ඒ වෙලාවෙදි කියනවා ස්වාමීනි මම මේ දරාගෙනන්න ධර්මය මම දරාගෙනඉන්න. ඒක උන්වහන්සර බුදුරජාන් වහන්සේගින් අහපු ධර්මය අහපටික තියනන ඒටිකමක් මතකෙතියාගෙනන්නම්. ඒටි රාගෙනන්න මට ඔය ටික එපා ඇබැයි ඒටික එපා කියල කිවේ ඒටික ප්‍රතික්ෂේප කරන්න නෙමයි. උන්වහන්සේ අර බුදුරජාන් වහන්සේ පිරිනිිමන් පාන තාක්කල් වෙනක ගහපු බණටික තිබුණන. ඒ ධරමය උන්වහන්සේ කටපාඩා. තැන් ආයි අමුතුෙන් මේ ධරම සංගායනාවේදී බෙදපු කොටස් බෙදපු විදිට මතක තබාගන්න ඕනේ කෙක් නැ උන්හන්සේට. අදකාලේ. ොාදනෙ යි පලවිනි ධර්ම සංගායනාවට විචනය ඉදිරිපත් කරද. ඔය කරුණක් කියනවා මේ වගේ හාමුදුරු නමක් මේ පළවිෙන ධර්ම සංගායනාවට විරුද්ධ වඋනා කියලා. උනස විරුද්ධ නේනෑ. උන්හන්සේ වෙලාවෙතන කළේ තමන් වහන්සේ අ පවත්වාගෙන යන්න එක මමි එක දරාගෙන න්නම්. නමුත් ඕක අනෙත් පිරිසට කියදන කෙලකිව. පිත්න එහෙම රහතන් වහන්සේලා හිිටි යනමුත් අ බුදුරජාණන් වහන්සේගේ. සාාසන දියවුණුව වෙනනීම කැපේ චරහතන් වහසලමකදකිරමීම ධර්මි කට පඩන් කරගත් ඉත කියනවය අලගත් දපම සූත්‍රීම තමයි කියන්නේ බණඩාගාරික පරිියප්තිි ක්‍රමේයට රහතන් වහන්සේ ධර්මීගෙන ගන්න. උන්වහන්සේල ධර්ම ගෙන ගෙන. උන්වහන්සේලා අනාගතේයට ධර්මයයාරගෙන න තවට මිහිඳුම හතන් වහන්සේ ඒ තරං කැපවීමක් කරා වහන්සේම ලංකාවට වැඩිය ආයිමත් කවත් දාවත් උන්වහන්සේ අඩුගානේ ජයිස්ශ්‍රීම හා බෝධීන් වහන්සේ වඩම්ම වන්නවත්. ධාතුන් වහසේ නමක් වඩම්මාරනවත් නැවත දම්බුද්ධී පිටි ගනෙන. බල මොන තරම් කැපවීමක් ද උන්වහන්සේ කළින්. තමු ඒ තරම් කැපවෙච්ච ඒ මිහිදුු මහරහතන් වහන්සේ පිළිබන්ධ අපට තනෙන මොනවගේ තැනත්ද. අද බලන්ඩ මිහිදුු මහා සෑය පවතින විදිිය ගරාවැටිලා. ඉදු මහරහතන්මහන්සේගේ ධාතුන් වහන්සල චැම්පත් චෛතය ගරා වැටිලා. බලන්න අපට ඒක වදදියුණු කරඩ අපි හිති අදහසක් නෑ. එවන දෙයක් කරන්නවත් අපි හිති අදහසක් නෑ. ම මේකින් අදහස් කරේ අපි ඒ තරමටම කළෙහෙගුණ දන්නේ නෑකන කාරණාව කියලදන්න. අපි කළහෙගුණ දන්නේ නෑ කියන කාරණාව කියල දෙන්න. පවත්න බුදුරජාණන් වහන්සේගේ මිසාසනී මේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් සිද්ධ වෙච්ච කාර්ය භාරය ඉතාම වැදගත්. ඔන්න ඔය විදිට ආපු ඔය ධරමය තමයි පිහතුනි අවසාන රහතන් වහන්සේලා. වැඩඩ ඉන්න යොගයේදී ග්‍රන්ථරූඩ වෙලා අදදමී පොත්පත්වල තියෙන විදිටාව එතකොට සම්බුද්ධත්ව ජයන්ති ත්‍රපිටක ග්‍රන්ථමාලාවටාවය අන්න ඒ අනු පිළිවෙලි. එතකොට පිංමත්නී මේ ධර්මිය අරගෙනාව උතුම්මූ මහරහතන් වහන්සේලා. උහන්සේලා ඒක අරගන්න ආවේ අපට සංසාරංහිිතරවිින්. අපිට සංසාරෙන් එතරවීම මාර්ග මේක තියෙනව කෙනක පින්නන්න. තොට අතාි ඔය ත්‍රිපිටකයේ ඔය අට්ටකතාව පිළිබඳව අදද අපි සමහර සැක පල කරනවා. පගතුනින් ඒවා පිළිබඳව පර්ේෂණය කරන්න නෙවෙයි මේ ආරෙන් වහන්සේ අපට මේක ගෙනල දුනාපට නිවන් දකින්න. අපේ වගකීම තමයි ඒදී දියුණු කරගෙන ඉදිරියට අනක. ඒි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් පිට තියෙන්නේ. ආන ඒ ක්‍රමියයට න සසර දුක නිමාගන්න නැත්තම් මේ කහරිද වැරදිද. මේ කාරණාවට මේ කාරණාව ගැලපෙනවද කියලා විවිධාකාරය මතවාද තියෙනවන්න ඒ මතවාද ඇතිකරගනි කාාතිිකද බුදුරජාන් වහන්සේ තික්කන. කොද භාගත වහසගේ පිරිසුදුතු ධර්මයනීමේ තියෙන්නේ. තේතකොට ඉත්තනත් තියෙන්න මකද තමන්ට . මේක අහගෙනන්න තරම් දැනුමක් තමංගෙළඟනේ. හික්මීම තමන්ගෙලගනේ. තමන්ට ඊට වඩා හොඳට වැටහෙනවා කියල තමයි ගොඩාක් දෙනෙකොට ගොඩාක් වෙලාවට හිතෙන්නේ. ඉති ඒනිසා පින්වත්න මේ කාරණාව වැදගත්ම කාරණාව තමයි මඟ සඳහන් කළේ අපි බුදුරජාණන් වහන්සේගේම ධරමය මනාකොට අහලා එක න්න ඕ පිළි අරගෙන ඒක පිළිපදින දම්මානු දම ප්‍රතිපදාව යන ශ්‍රාවකයට විතරයි පිහතුනි මේ සසරින් එතර වෙන්නට පුළුවන් කමක් ලැබන්න. සසරදුක නිමාකරන්ට පුළුවන් කමක් ලැබන්. එම පින්හතුනි අපේ කාර්යභාරයව යොයුත්තේ අන්න ඒ කොටස ටු කිරීම. එ අපි වෑම් කරන්න ුන්න ඉතරටයන්න ඒම නැතුව. සිගන මේ කියනද හන් නැතිවුුණොත් අඩුම තරමි අපිට මේ ජීවිතයේ තියන දුක්ටිකින්වත් අපට නිදහස්වෙන්න බේ. එ අහගෙන ඉන්නව කියෙන කාරණාවේ වැදගත්ක මන්නේකයි. දෙ අද බලන සමහර වෙලාවට පවුල්වල වන. සමහර වෙලාවට ගොඩා පවුල්ලල් ප්‍රශ්න ඇති වෙන්නේ මූලිකම කාරණාව තමයි මේ අහගෙන ඉන්න තරම් ඉවසීමක් නැතිකම. අපි ප්‍රායෝගික ජීවිතයට කොම ධර්මය ප්‍රායෝගිකයි තමයි නමුත් සාමාන ජීවිතයේ ප්‍රශ්න වලටත් මේ කාරණාව හේතුවක් වෙනවා. සමහරට බලන්න දරුව දෙමවපිය කීන දහන්නේ. ඒ දරුවන්ට හිතන දෙමවපියන්ට වැටහෙන ප්‍රමාණයට වඩා මට දෙයක් ටහෙනවා කියලා. සමහර වෙලාවට ඒ ස්මි භාර්ියාවරු අතර ඒ ගුණාන්ගේනේ ඒකිනාට වඩා මට තේරවා මේකිනාට වඩා. ට එහම තම හිතයන්නේ. තු ගොඩා ප්‍රශ්න හොඳවමදේ තමයි අහගෙන ඉන්නවා කියන එක පින්වොතු නිතාම වැදගත්දයා. එතුට අපි මෙතනද කාරණාව අප නිවනත්ක සම්බන්ධ කරලන කතා කරන්න. මෙතනද විශේෂ කාරණාව තමයි පින්වත්න්නේ අපිට බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන කාරණාවි අහන්නටව වඕ. එක අහලා අපි පිංවතුන මේ අපේ ජීවිතයේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නට ඕන. එහෙම පුරුදු පුහුණු කරගෙන යනකොට තමයි අපතුොළ දියුණුව ලැබෙන්නේ. දෙනර බුදුරජන් වහන්සගේ කාලේ කාශප මහරහතන් වහන්සේට උපස්ථාන කරා භිචුන් වහන්සල දෙනවා. උන්වහන්සේලා දෙනම ගින් එක නමක් හොඳට සීලු වතාවත් කරනවා. අනිත්නම එහෙම වැඩපල කරන්නිනේ. දෙැර වැඩපල කරන භික්ෂුව සියලු වතාවත්ටික කල ඉවරුනාාම කාශපහාමුදුරුවට පිළිබඳව දන්වනවා. සාමීනී සවුරු සෝදලීවරයි ස්වාමීනී නාන්න වතුරු සූදානම් කරලිවරයි ධන සූදානම් කරලි වරයි අතුපතු ගාලිවරයි දෙන හාමුර වැඩ කර මේ හාමුරුගේ අ හාමුදුරට පනිවිදි කියන. ශ ුව අගනවා තමන් තමයි මිසිියල්ලක්ම කරන්න කියලා. තිඒ වෙලාවිදී දවසක් කර වැඩකරන හාමුදුරෝ මේ පිළිබඳව කනස්සල්ලට පත් වෙ උන්හස මිහිම දෙදයක් කර. නාන වෙලාවේ තියන පැන්ටික සෝදානාම් කරලා තිවවෙනේ. ති කාශපහාමුදුරුවන්ටර හාමුදුරුවෝ ගිහිල්ල වෙලාවට දන්නවාදැ පැටික සෝදානම් කියල පනිිවිේ ිලකිව. ආ පහමුදුරොත් ස්ථානය කරන තැනටාව නමුත් වතුරනේ තොටට භික්ෂුන් වහන්සේ කාරණාව වහනකොට ඒලා පතුන ාග ඒවෙලාවේ කාශප මහරහතන් වහන්සේ කාරණාව දැනගන්නවා. අ වැරදිකර පහාමුදුරට දොස්කි්වා. ඒ හාමුදුරුව පින්ඟතුර කීනද ඇහවෙනනෑ ඒකට කිපුණා පහෝදා තමන්ගේ වැරද්ද හදාගන්න නැතුව කාශප මහරත්තන් වහන්සේ හාමුදුරුවයි පි්ඩපාති වඩිනකං ඉඳලා මේ හාමුදුරුව පි්ඩපාතය ගියා වෙන පැත්තකට. ගියේ කාශපහාමුදුරන්ට බොහෝම කුළුපග නිවසකට. එහෙම ගිහිල්ලා ඒ නිවසේ දායකයන්ට කිය මේ කාශප පහාමුදුරුව හොඳුවට මසනීප වෙලා මම මේ උන්වහන්සේට දාන ටිකක් කරගෙන යන්නාවා. දෙනරදායක පිරිසත් සතුටු වෙලා කාශපහමුදුරට බොහෝම කුළු පගනිසා. ඒ වෙලා වේ. කාශපහාමුදුරගේ රෝගයට මොනොමන වගේ ආහාර හොඳයිද කියලා හලා අහදළ දුන්න ඉතිනර හාමුදුරු තමන් කැමති ආහාර පානට්ටිකක් කියනව කාශ පහමුදුරට මේම හොඳයි කියලා. තැන් ඒ විදියට. ඒශ ප හතන්හන්සේට නානන්ික දා ග යනවාගේ මේ හාමුදුරුව ඇවිල්ල දානැතිික වැලතුවා. ද කාශප හාමුදුර අරාණත් හාමුදුරුවෝයි ඊළඟ දවස පින්ඩ පාති ගියා පිහ දේ ගෙදරට. එහෙම ගියපු වෙලාවෙේ දැන් අරදායකට හරි සතුටුයි. ඇයි ඊයේ දවසේ නැගිට ගන්නවත් බැරි හිට පූ ආරයෙන් වහන්ේ අද අපේ ධානය වරදල අද අපේ ගෙද දානටම වැඩිය. අපට හරීම සතුටයි කිය එක කිව්වා. කාශපහමුදුරේ හිලාවේ කරුණු කාරණ දැනුවත් වුණා. ආයමතර භික්ෂන් වහන්ස ටිගිලාවාද කර. නමුත් අහු වෙනේ. ඊළඟට පින්වතුන දැ මේ හාමුදුරුවෝ ඊළඟ දවේ කාශ හදුර හමුදුර පි පතති වඩ හිදලලා. විහාර තිපිච්ච සංගාවාසතිවිච්ච සියලුම දේවල් කුඩු කරලා ගිනිගන්න දේවල් එක කුඩකට ගහලා ගිනිදේවා. දැගේ ගිනි දැල්දිහා තමන්ගේ වෛරයේ පිරිමහගන්න වගේ අදහසින් තරහ පිට කරනවගේ අදහසින් අර ගිනි ගොඩ දිහා බලාගෙන හිටිය. මේ හාමුදුරන්ටෙලියට නමතකුණා ඒ ගිනි දැල් අහසට ගිහිල වහල ගිනි ගත්තා. වහලෙ කොටස් වැැටිලා දොරටු අවිහිරවන අරහහාම්දුරුව අර ගිනි දැල්ලෙක්ම. ඒ ජැවිීලා මරණට පත්වෙලා අවිචියට කියා බලන්න තමන්ගේ වැරැද්ද හදාගන්න නැතුව. ඒ වැරැද්ද තමන්ගේ ජීවිතයේ නිවැරදි කරගන්න උත්සහ කරන්නේ නැතුව හිටුපෙකේ විපාකේ. එතකොට ඒ වැරැද්ද නිවැරදි කරගන්න උත්සහගත්තේ නැත්ති මොකක් නිසාද කියනද අහපු නැති නිසා. එක එක කියනද අහන්නේ නැතිකිනාට. ්‍රඥාව වැඩෙන්නේ නෑකිල සඳහන් කරීක. සමහරයට ය කියනද හන්නේ නැතිඋනාම පිත්නී. ගුඩාක් වෙලාවට කියනදි යහන්නේ නැති වෙන්නේම මාන්‍ය වැඩි නිසා. මාන්‍යය බලවත් වනාම පත්නී. ගොඩා වෙලාවට ගොඩක් අය තමන් අඩුපාඩුකම් පෙන්වල දෙනකොට තිවරදි කරගන්නේ. ද බුදුරජාන් වහන්සගේ කාලෙ හිටියා ඒ වගේම කෙනෙ දවසක. ඔය මට මතක කටරෙක්තර ගෘහපතිතුමින් එතිගේ ගෘහපතියා කොසුල්ලයිතුමාගේ රාජී වැඩකරපු කෙනෙ අමාත්‍යවරේ වස්සකාර කියලා. වස්සකාර ඇමතිතුමේ. මේ වස්සකාර අමාත්‍යතුමා දවසක්ම වේලුවනාරාමි මහාකච්ඡායන මහරහත්තන් වහන්සේ ඉහල ඉඳල පහට වැඩිනවා. ැ අමාත්‍යවරය හිතනවා කලු වඳුරෙක් බීමට බහින වගේ කියලා. ප්‍රකාශ කරා. දැ මේ අමාත්‍යවරයා ඒ වෙලාව ඒ කරපු ප්‍රකාශයට පිිතු ර ක්ුසල් රැස්සුන කච්ඡායන හාදුරු කෙෙනෙ කවු්ද. පිිුතුර අක්තරා සිටුවරෙක් කච්චාන මහතන් වහන්සේ රූපයේ දිහා දැකලනේ ස්ත්‍රී භහාවයට පත්තු වනි වැර හැකි ීමක් ඇති කරගෙන. කච්ාය හරහතන් හන්සේ කියන්නේ හහා ගුණාධික ත්තුම හස. බුදුරජන් වහන්සේ කච්ඡායන හාමුදුරු පිළිබඳ මෙිහිම කතාවක් මේ වස්සකාර බමුණ අමාත්‍යවරය කරා කියලා දැනගත්තා. ඊවිලාබී භාග්‍යතු වහන්සේ කියීනවා. ඔය වස්සකාරය ඔය වරද නිවැරදි කරගත නැතිවරුත් සමාවගත්තය නැති වුුණොත්. ඔය වස්සකාරය. ඔය මහ වනීම. ල වරෙක් යි දන කිවා. පංවත්නී මේ වස්සකා ඇමැතියටක දැන ගැන ලැබුණා. වස්සකා රාමාත්‍යව මකද කරී. ඊට පහුවෙන දම ගිහිල්ලා අර වළුවනාරාමි වටේටම පළතුරු ග සිටේවා. මක දරමුණ තමන් වදුරෙක් වුණාම කන්නදයක් තිී නො නිසා. බුරජාන්හන්සේගේ වචනය පිළිබඳ සැකයක් නෑ විශ්වාසයි. ති විශ්වාස නැඟැ කියීපු ද කලින් නැත්තේ. මාන්‍ය බලවත් නිසා. ගුඩාක්කයට තමන්ගේ වැරදි හදාගන්න බැරි තමන්ගෙමි දෘෂ්ටීන් දුරු කරගන්න බැරි ප්‍රධානතම කාරණාව තමයි මාන්‍ය වැඩිකම. සමි මාන්‍ය ඒකයි බුදුහාමුදුරු දේශනා කරී මිත්‍යාදෘෂ්ටියයි මාන්‍යයි කියන එකට. චිත්තවවිත පිහිටන්න නෑඇලු. දෙක්කම සිතක පිහිටන්න හැ හතුව තමයි ඒ දෙක්කටම එක නෙකට සමානයි. නොදවිනි වෙන්න සිද්ධක තියෙන්නේ. එක වෙලාකට මාන බවත්වන පුළල එක වෙලාකට මිත්‍යා දෂ්ිිය ලවත්වන පුොල ත් තරම් බලවත්තෙක් කිෙලෙස් තර්මය. ත ගුඩා කෙලාවට කියන දහන්නෑ ආන් ඒ වගේ අය. එනිසා, පිතුනි මිනිිමි කියන්නදී අහන කෙනගේ ප්‍රඥාව වැඩනව කියල කිව අන්නේ එකයි. හ කියනදයහනකොට ඔහු තමන්ගේ තියෙන වැරදි හදාගන්නව අඩුපාඩු කන්්ටික හදාගන්නවා. ඒවන් නිවැරදි කරගෙන ඔහු ඒ තමන් යන්ඩ බලාපොරොත්තුව වෙන මාර්ගයට තමන් පින්තුනි ගමන් කරනවා. ඉනිංසා පින්වතුනි මිනිමී කාරනාවවි තාම වැදගත් කරුණ. ඒ මේ ධර්මශාවක ඔබ හැම දෙ නාටමත් මේ කරුණ අතිශයීම වැදගත් කරුණා. ස බුදුරජාණන් වහන්ේ පිළිබඳවේ ශද්ධහාව උපදව ගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු ධර්ම පිළිබඳව ශදධාව ඇතිකර ගඩ. ඒ මනාකොටේ කරුණකාරණා ඔබ ඔබේ ජීවිතය තුළ පිළිපැත්්දෝත් පිහතුන. ඔබට කාන්තේම සසර කතරින් එතර වෙන්නට පොළුවවා. එමන අපි මීට වඩා මේ දේශනාව දීරික කරට බලාපොරොතුවන් නිනෑ. අද බහෝම සත්පුූර් ශදහසකින් මේ උදාර පිංකම එදාක පින්වත් පිරිසක් විසින් සිද්ධ කරනු ලබන්නේ. අපේ පින්හත් හැම දිනාටම පුඥානම උදනා කරන්නට මේ වෙලාවී අවස්ථාවක් කරගන්නවා. තිකෙටයෙන් අප සිහිපත් කරනවනං. අද මේ උතුම්ම සද්ධරම දේශනාව තුළින් අපේ පිවතුන්ට මේ වෙලාවේ සිහිපත් කරන්නට යෙදුනේ විශේෂයෙන්ම මේ ප්‍රඥාව වැඩෙන්නේ කියන දෙයහන කෙනට විතරයි කෙන කාරණාව. තිංඒ කාරණාව. ඔබේ ජීවිත තුල් දියුණු කරගෙන. ඔබ සත්පුරුෂයක් ලෙස සත්පුරෂ ධර්ම පුෘතු පහණු කරගෙන. මේ ලැබිච් අවස්ථාව මගහර වගන්නතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේේ මාර්ගය වඩාගෙන යන්නට ශක්තිය දහිරිය සැලසේවාකිලපි මේ වෙලාවේ සාධෝ කියයා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම්ම සද්ධරම දේශනාව. ල හ ොයා කිරීම මහත් අන්නුකම්පාවෙන් දේශනා කරවන්නට. අද මේ දේශනාවේ දායකත්වය ගැෙන කටුතු කරනු ලබන්නේ ප්‍රංශයේ පදිංචි නිමල් හේවාගේ මහත්මා සහ, මල්ලිකා හේවාගේ මහත්මිය කියන මිනිමේ පින්වත් පිරිස. එ පෙන්වතුන් බලාපොරොත්තුවෙනවා ප්‍රංශයේ පදිංචි, ඔලිවයා හේවාගේ සිංගිති දියනියගේ දෙවැනි ජන්මදිනය සිහිපත් කරලා එ දියනයටට ආශිරුවාදය කරන්නට තින් මෙමස. හිවිනිමාස විසිිහයි වෙන දින යාදරනයේ දියනට වසර දෙකක් සම්පූර්ණවීම නිමිති කරගෙන ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. තය දිීනයට නිදුක්මීරෝගේ සුවපත් භාවේ සැලසේවා කායික මානසික සුවපත් භාාවය සැලසේවා. එදියණට තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට සාර්ථක කරගන්නට ශක්තිය දහිරිය සැලසේවා කෙලපි මේ වෙලාවේ සාධූ කියයා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිරවාදය කරනවා. එවගේම දුලාන් හේවාගේ අරෝෂාන් හේවාගේ රංගි හේවාගේ කියන එ පුතුනුවන්ටත් දියනට නිරෝගි සුවේ ප්‍රාර්ථනා කරල ආශිරුවාදය කරන්න තවත් බපොරොත්තු වෙනවා ඉතින් ඒ ඇත්තන්ටත් දිදුක් නනිරෝගී සුවපත් භාවය සැලසේවා කායික මානසික සුවපත් භාාවය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිරුවාදය කරනවා. එවගේම අපනමි මියගියප. මපියන් නැතුළු ාතිමිත්‍රාදීන් ගුරුවරුන් හැමදිනාටමත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තිගේ මේිය පරලෝගියපු සියලුමීගේ ඥාතිී මෙ පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්තේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුවාාර්ය සතති ධර්ම අවබෝධ වේවායි සාධෝ කියා පින් අනුමෝදන් කරනවා. එවාගේම සුජීවත්ව සිටින අනු හතරක් වයිස සම්පූර්ණ වන. කරුණාවති සූරියාරච්චි ආදරණී මෑනියන්ට මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. තින් අවුරුදු අනූහතරක් වයස ආදරණීය මෑනියන්ට නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසක සුවපත් භාවය සැලසේවා. උතුම්මූ දුර්ලබ මනුස ජීවිතය තුළ ඒ මෑනියන්ට ධරමය අවබෝධ කරගෙන දරමය වඩාගෙන, ගේ ජීවිතය යහපත් ප පවත්වා ගන්නට නිදුක්බව නිරෝගී බව සැලසේවා කියලා මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවාගේම කොරෝණ රෝගෙන් පෙලෙන සියලම් රෝගෙන් හැම දෙනාටම නිදුක් බව සසේ, නිරෝගී බව සැලසේවා. මේ වෙසනයෙන් සියලු දෙනාටම බිදිල කටයුතු කරන්නට ශක්තිය දහිරය සැලසේවා කියලා ආශිරුවාදය කරනවා දේශිගන් වහන්සේ වන අපටත් මේ වෙලාවේ සෙත් ප්‍රර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. නගේ ල් ලාලපපුෘරතු පැති බන් සල්ලක්ම ස්ොර ප්‍රකායම් සාර්ථකමත් පේවා නිදුක්බව නිරෝගී බව එදාදායකත්වය ධරන පංහත් හැම දෙනාටම සැලසේවා කියලා මේ වෙලාවේ සාධෝ කියයා සෙත් ප්‍රාර්ථනා කරනවා. වගේ රැස්කරගත්තු දාාර කුසලානනි සංස ධර්මියන්ගේ බලයෙන් විශේෂයේම වස්සාාන දේශනා යු නාලිකාවේ පින්වත් කාරයමන්්ල හම දෙ නාටමත් නිදුක්බව නිරෝගී බව සැලසේවා ඔවන් සිදුකරගෙන යනු ලබන අති උදාාර ශාසනික කාරතාවේ සාර්ථකව සිදු කරගන්නට ශක්තිය දහිරිය සැලසේවා කිලපි මේ වෙලාවේ සාධෝකයා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේ රැස්කර ගතු සියල පිංවල බලයෙන්. මෙවන්උුතුම් ධර්මයක් මට පුරදු පුහුණු කරනවාගේ ගුරුදේවයානන්ටත් නිදුක්මීරෝගේ සුවපත් භාවේ සැලසේවා. එවගේ මාමේලෝකට බිහිකරප මියගේමාගේ මෑනියන්ටත් එවගේම මියගියමාගේ පියාණන්ටත්, පැදිකරපු ගෘදේෝොත්තමන් වහන්සේටත් පති බලාපොරොත්තුන හැදිනාටමත් මී පින් අනුමෝ දන් වේවා.ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත්වේවා. වගේ රැස්කරගත්තු දාාර කුසනානි සංසධරමියන්ගේ බලයෙන් ඔබ අප හැම දෙනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරෙන්. සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරි නිදහස්වෙන්වා. අජර වූ අමර ව නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලතුම්. පාරමිතාවක්ම වේවායි සාධූ සාධ සාධූ කියයා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබഞමට්ටා දීවානාගා මහිද්දිිකා පුഞ්ඥන්තං අනුමූදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාජබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන් ඔබ ඒශ්‍රභනය කළේ ප්‍රංශේපදිංචි ොලීවියා හේවාගේ සිංගිති දියණියගේ ජුනිවස විසිහයි වන දිනට ජෙදෙන දෙවන උපන්තිනය වෙනුවෙන් ඇයට නිදුක් නීරෝගී චිරජීවනය සහ ආශීර්වාද පිණස්ස වස්සාන ධර්මදේශනා යුබ නාලිකාවොස්සේ සිදු කළ ධර්මදාන මේපින් කමයි. එවෙනුවෙන් පින් පර දායකත්වේගෙන කටයුතු කළේ ප්‍රංශේ පදිංචි නිමල් හේවාගේ මහත්මා සහ මල්ලිකා හේවාගේ මහත්මී යන පින්වත්්‍යපලයි. සිදුකලා වූ ධර්ම දානභය කුසලේ අනුභාවේ බලයෙන්. එම පින්වත් පිරිසට නිදුක් නීරෝගී චිරජීවනය උදවේවායි සාදුසිතිින් ප්‍රාර්ථනා කරමෝ. ධම්ම සුවභ සැමට සම්මා සම්බුදු සරණයි. ඔටත් වස්සාන ධර්මදේශනනා යුබ නාිකාවුස්සේ දායකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කරගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න. බිින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනංගේට බින්දුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනගේට. WhatsAppත්ස, වයිබ, ඉමුමගින් දැන්ම කතා කර ඔබේ දයිකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දින්නපතා නවතුමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ ජටුප් නෑලිකා ව දැන්ම සබස්කරයිබ් කරන්න බෙලයිකරණය කලික් කරන්න.